රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතිය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ ලෙස අවධානය යොමු වුණා. ඉල්ලීම් සඳහා ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳවද සාකච්ඡා කෙරුණා. සර් රුපියල් 10000කින් වගේ පොදුවේ වැඩි කරොත් එහෙම බිලියන 140ක් වගේ යනවා සර්. එතකොට බිලියන 140යි දැන් ඒක 20000 කරොත් එහෙම 280ක් වෙනවා. ඒ කියන්නේ සර් දැන් අපිට තියෙන ආදායම උඩම කල්පනා කර කර යන ඕන මේක. ඒත් එක්කම දැන් අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම කරන්න වෙනේ ආදායම ගන්න බදු වැඩි කරන්න වෙනවා. ඒකට එහෙමනම් අපි ගත්තොත් වැට් එක වැඩි කරොත් සාමාන්‍යයෙන් බිලියන 80ක 85ක් විතර වගේ තමයි එන්නේ. 10000 ගානේ දෙන්න ඒ කියන්නේ සියලු දෙකකින් විතර වගේ වැට් එක වැඩි කරන්න වෙනවා. ඊට වඩා වැඩි වුණොත් එමස ඒ වගේ ගන්නට වැට් එක 102 34 වගේ වැඩි කරන්න වෙනවා. ඉතින් ඒක මම නම් දකින්නස මේ වෙලාවේ හරි අමාරුයි. මොකද දැන්ටත් වැට් එක තියෙන හැරි 10000ට කියන්නේ උපරිම මට්ටම වගේ තියෙන්නේ. එහෙම බලනකොට සර් ටිකක් අමාරුයි මේ ක්‍රියාත්මක කරන්න. දැන් වැට් එක 20 21 වෙනවා. ඔව් සර් එහෙම තමයි. වෙන ක්‍රමයක් අපිට නැහැ නේ සර්. කියන ගණන් වල හැටියට 3%කින්වත් වැඩි කරේ නැත්නම් ඒ වැට් එකෙන් ගන්න පුළුවන් මුදල් ලබා ගන්න බෑ. නමුත් ඒක බොහොම ඉහළ ගාණක් 3%ක් කියලා කියන්නේ. රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජයේ ගෙන ඇති පියවර හේතුවෙන් මීට පෙර අවස්ථාවලදී සිදු කළ ආකාරයට මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් නොමැති බවටද මෙහිදී හෙළි කෙරුණා. ඉස්සරනම් කරන්නේ මේ අපේ ණය සීමාව වැඩි කරලා මහ බැංකුවට කියලා මුදල් අච්චු ගහලා දෙන එක. දැන් ඒ දෙකෙන් එකක්වත් අපිට කරන්න බෑ. මහ බැංකුවෙන් එහෙම මුදල් ගන්නත් බෑ. නීතිමය වශයෙන් ඉඩකඩක් නැහැ. අනිත් එක ණය සීමාව වැඩි කරලා වැඩි කරාම අපේ IMF වැඩසටහන සඳහා යන ප්‍රාථමික ගිණුමේ ශේෂය ඒ මට්ටමේ පවත්වාගෙන යන්නත් බෑ. එහෙම නැති වුණොත් අපිට ඒකෙන් එළියට යන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ විෂය ඇතුළත ඔය කියන જાති වේදමක් කරන්න තරමට අයවැය ඉඩකඩක් නැහැ. මෙම වසරේදී රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම අසීරුවද ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතයි. වැටුප් විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක්ද පත් කර තිබෙනවා. ජනාධිපතිතුමා දැනටමත් ප්‍රකාශයට පත් කරලා තියෙනවානේ වැටුප් පිළිබඳව සංශෝධනයක් ලබන අවුරුද්දේ තමයි කරන්න පුළුවන් කියලා දැනටමත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම වැටුප් පිළිබඳව තියෙන විෂමතා සම්බන්ධයෙන් වෙනම විශේෂඥ කමිටුවක් පත් කරලා තියෙනවා. මේ ගැන හොයලා බලන්න කියලා. ඒවා ආවාම ඒ පිළිබඳව සලකා බැලීමක් කරන්න පුළුවන්. අලුත් අයවැලේකෙනින් විතරයි මේ අයවැලේකෙනින් අතරේක මුදලක් සොයා ගැනීමට කිසිම ඉඩකඩක් නැහැ ඇත්තටම.